ආයිබෝවන් දුවේ පුතේ ඔන්න අදත් අපේ පොඩිත්තෝ බොහොම සෙනෙහසෙන් අපිත් එක්ක එකතු වෙන්නේ ඔබේ ජනප්‍රියතම වැඩසටහන Imashi Education YouTube නාලිකාවත් එක්ක අපි ඉදිරිපත් කරන ශිෂ්‍යත්ව පාඩම් මාලාවත් එක්ක ඉතින් අද මා දුල පුතාලත් එක්ක එකතු වෙන්නේ විශේෂයෙන් මේ හතරේ පුංචි පොඩිත්තොත් එක්ක හතරේ පුංචි පොඩිත්තන්ගේ දිවයිනේ ජනප්‍රියතම සංගරාව තමයි හතර වසර චූටි බබා සංගරාව. ඉතින් මේ හතර වසර චූටි බබා සංගරාවත් එක්ක පුතේ ඔන්න මේ මාසයේ අපූරු ප්‍රශ්න පත්‍ර දෙකක් එක්ක මිනිස් හැසිරීම සහ අහස පොළොව පාඩමට අදාළ අපූරු වයු වර්ණ පින්තූර පොතක් ඔබට නොමිලේ ලැබෙනවා. ඒ දෙයට අමතරව තමයි ඔන්න Imashi Education YouTube නාලිකාවත් එක්ක අපි මේ සංගරාවේ තිබෙන සුවිශේෂ පාඩම් මාලාව ඔබේ නිවහනට නොමිලේම ඔන්න ගෙනත් දෙලා තියෙනවා. ඉතින් මේ දේ නොමිලේ ඔබට දෙන්න NDB ශිල්ප ළමා ඉතුරුම් ගිණුමත් අපිට උදව් කරනවා අත්කල සපෙනවා කියන එක බොහොම සතුටින් මතක් කරන්න කැමතියි. හොඳයි. එහෙනම් පොඩිත්තුල ඇස්තිදා අදත් සර්ත් එක්ක අපූරු පාඩමකට යන්න ඔන්න මම මේ මාසෙට අදාළ මේ චූටි බබා සංගරාවේ පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් පාඩමට ඔබව කැඳවාගෙන යන්නට කැමතියි. ඔන්න මම අද මේ ලස්සන දවසේ මිනිස් හැසිරීම පිළිබඳ පාඩම ඔබට මතක් කරන්නයි යන්නේ. පරිසර ආශ්‍රිත ක්‍රියාකාරකම්. එතකොට අපේ දූපුතුන් දන්නවා අපේ දෙමව්පියෝ දන්නවා මේ කාරණාව ශිෂ්‍යත්ව විභාගෙට ආදරණීය දූපතේ බැඩිපුරම ප්‍රශ්න හදන්නේ හතර ශ්‍රේණියේ විෂය නිර්දේශයෙන් කියන එක අමතක කරන්න එපා. ඒක හරි වැදගත්. මෙන්න මේක දන්න අපේ පහේ පොඩිත්තොත් හුඟක් වෙලාට හතරේ පාඩම් මාලාවත් එක්ක එකතු වෙලා ඉන්නවා අත්වැද්දගෙන ඉන්නවා. ඒක අපිට ලොකු හයියක්. හොඳයි. එහෙනම් අපි අද බලමු මේ පුංචි වෙලාව තුල අපිට මොනවද අපේ සංගරාව හරහා හතර චූටි බබා සංගරාව හරහා මේ තේමා උත්සේ අපිට කරුණුකාරණා කතා බහ කරන්න මොනවද තියෙන්නේ කියලා. පුතේ මිනිස් හැසිරීම කියන තේමාව අපේ විෂය නිර්දේශයේ තුල ප්‍රබලව ප්‍රශ්න ගොඩනැගෙන තේමාවක්. ලොකුවට නැති වුණත් අපි යම් යම් දේ ඒ තුලින් ඉගෙන ගන්න ඕනේ. මිනිසා සතුව පවත්නා යහපත් සාරධර්ම ගුණධර්ම පිළිබඳව අපූරු චිත්‍රණයක් මේ තේමාව උත්සේ සාකච්ඡා කරනවා. හොඳයි. අපි එකට ප්‍රවේශයක් ගමු හරි වැරදි සටහන් කිරීමක් තුලින්. හොඳයි. මිනිස් හැසිරීම කියන්නේ ඔන්න අපි තුල තියෙන චර්යාව. ඒ සුභක චර්යාවන් වෙන්න පුළුවන් දුබක චර්යාවන් වෙන්න පුළුවන්. එතකොට අපි හොඳ නරක කියලා අපි සාමාන්‍යයෙන් කියනවා සිරිත් විරිත් කියලා සාමාන්‍යයෙන් කියනවා කළ යුතු සහ නොකළ යුතු දේවල් ඒ ඔස්සේ තමයි මේ තේමාව වඩා සම්බර්ධනය වෙන්නේ. හොඳයි අපි ඒක තහවුරු වෙලා තියෙනවද කියලා බලන්න පොඩි අභ්‍යාසයක යෙදෙමුද බලන්න. හරි වැරදි දාන එක මේ බලන්න. පහත ප්‍රකාශ හරිනම් හරි ලකුණද වැරදිනම් හතර ලකුණද යොදන්න. එතකොට දැන් අපේ දූපුතුන් දන්නවා ශිෂ්‍ය විභාගයේ පරිසරයේ තේමාවේදී පුතේ ප්‍රශ්න නැත්නම් වර්ණ තුනක් ඔබට ලැබෙනවා. ඒ වර්ණ තුනෙන් ඔබ දෙකක් ප්‍රතික්ෂේප කරනවා එකක් අන්න නියමයි කියලා ගන්නවා. අපි එතනට යන්න නම් පුතේ අභ්‍යාසයක යෙදෙන්න ඕනේ. ඒ අභ්‍යාසය යෙදෙන්න තමයි අපි මේ සංගරාව හරහා ඔබ පුහුණු කරන්නේ අභ්‍යාසයෙන් සන්නද්ධ කරන්නේ. ඒ නිසා මේ ඔත්සේ අපි අතනට යමු. හරි බලන්නකෝ පළවෙනි එක. වඩාත් යහපත් සමාජයකට අපි කැමතිය. මොකද කියන්නේ? ඇත්තනේ නේද? සමාජයේ සාරධර්ම වලින් පිරීලා නම් යහපත් නම් ගුණධර්ම වලින් පිරිපුන් මිනිස්සු ඉන්නවා නම් ඒ සමාජයට අපි කොච්චර ආසද නේද? අපි කැමති වෙන සමාජයක ජීවත් වෙන්න. මෙන්න අපේ දූල පුතාට පුළුවන් පැහැදිලිව තීරණය කරන්න මේක නිවැරදි වාක්‍යයක් කියලා. දැන් ඔබට චුට්ටි බබා සංගරාව අතේ තියෙනවා නම් මේ වැඩසටහනෙන් විපුල ඵල ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒ නිසා අපි නිරන්තරයෙන් ආරාධනා කරනවා. දැන් අපි කොහොමත් ඔබට මේ වැඩසටහන් මාලාව දෙනවානේ පුතේ. ඒ නිසා චුටි බබාව සංගරා වේලාසනින් අරගෙන පිළිතුරු ලියලා හැකිනම් අපිත් එක්ක මේ අවස්ථාවේදී පත්‍රයත් අතේ තියාගෙන සම්බන්ධ වෙන්න පුළුවන් නම් හොඳයි. ඒක නෑ කියලා ගැටලුවක් නෑ. මොකද ස්ක්‍රීන් එකේ ඔබට පැහැදිලිව පත්‍රයේ තියෙන දේ නිකම්ම නොමිලේ ඔන්න ගෙනල්ලා දීලා තියෙනවා. අපි බලමුකෝ දෙවෙනි එක. මෙන්න දෙවෙනි වාක්‍යයට අපි යමු. යහපත් සමාජයක් ගොඩනැංවීමට අන් අයට ගරු කිරීම අවශ්‍යයි. දැන් ඔබ ඉගෙන ගත්ත දේ ඔබ අධ්‍යයනය කළපු දේ තමයි මම මේ ස්මතු කරන්නේ. පුතේ අපේ වැඩිහිටියෝ අපේ අම්මලා තාත්තලා ගුරුවරු ආච්චි අම්මා සීයා නෑදෑයෝ ඒ හැමතෙම අපි ගරු කිරීම අනිවාර්යෙම පුංචි කාලේ ඉඳලා කරන්න ඕනේ. එන එක නිවැරදි නිවැරදි අන්න හරියක් දානවා. මේ බානක තුන්වෙනි එක. එකිනෙකාට ගරු කරන අන් අයට සවන් දෙන සමාජය සාමකාමී සමාජයකි.
පුතේ දැන් රජය අපිට කියනවා නම් පේපරේ හරිය දාන්නේ මේ විදිහටයි කතරේ දාන්නේ මේ විදිහටයි කියලා මම ඒකත් ඔයගලන්ට මතක් කරන්න ඕනේ රජයේ දී තිබෙන සංකේතෙමේ අපි භාවිතා කරන්න ඕනේ මොකද අපි දුවල පුතාලා හරිය වම් අතර දානවා කතරේ දාන්නකොම හරිය දාලා මැදින් කපනවා අන්න ඒවා එතකොට නොගැලපෙන සංකේතනේ රජයේ දී තිබෙන සංකේතේටම අපි හුරු පුරුදු වෙන්න ඕනේ ඒ නිසා ප්‍රශ්න පත්‍රයේ තිබෙන සංකේතෙම අපිට හරි වැදගත් හරි එහෙමනම් අපි බලමු අපි අන්න අයට එකිනෙකාට ගරු කරන අන් අයට සවන් දෙන සාමකාමී සමාජයක් තුල ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕනේ. එතකොට එය සාමකාමී සමාජයක් කියන එක අපි පිළිගන්න. එතකොට දැන් මේ පාඩමෙන් පෙන්වන්නේ පුතේ යහපත් චර්යා රටාව. අපි යහපත් චර්යා රටාවන් ඔස්සේ අපේ සමාජය සාමකාමී යහ ජීවනයෙන් පිරිපුන් සමාජයක් කරන්නේ කොහොමද කියලා. අපි හතරවෙනි ප්‍රශ්නේ බලමු. මේ බලන්න. අනුන් පිළිබඳ සංවේදීව කටයුතු කළ යුතුය. හරිනේ පුතේ අපිට වැඩිහිටියන් ආච්චි සීයට අපිට සලකන්න පුළුවන් නම් පාර යන හිඟන්නේක් දැක්කහම අපිට තුට් පඳුරක් දෙන්න පුළුවන් නම් අපි සංවේදී වෙනවා නම් දුක කඳුල වේදනාවේදී අපේ හදවත උණු වෙනවා නම් අන්න ඔබ සංවේදී දරුවෙක් අපේ අපිත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්නේ අන්නේ වගේ සංවේදී දරුවා නේනම් මේක අපිට 100ට 100ක් නිවැරදි කියලා පිළිගන්න පුළුවන් නේද හරි ඒ ප්‍රකාශය පහ බලමු හරි දැන් මම ඔන්න චුට්ටක් එතනින් ඕගොල්ලන්ව විනත් මගකට අරගෙන යනවා සංගරාව හරහා. එතකොට දැන් අපි දන්නවා අපේ මේ චූටි බබා සංගරාවේ පුතේ ඒ අදාළ තේමා ඒ පාඩමට අදාළ ඒකක ලස්සන්ට පිළිවෙලට යන පාඩම් මාලාවක් තියෙනවා. ඒක හරියට ගුරු අත්පොත වගේ. ගුරු අත්පොතේ තියෙන දේවල් ඒ තේමාවට ගැලපෙන ලෙස අපේ ප්‍රවීණ ආචාර්ය මණ්ඩලයක් විසින් එක සකස් කරපු පාඩම් මාලාවක් තියෙනවා. දැන් මෙතනදී අපිට පෙන්නනවා මේ නිර්මාණ දෙකක්. මේ බලන්න. ඔබේ ගෙදර වගේ ලස්සන ගෙවත්තක් සහිත ගෙයක්. ඒ වගේම දරුවේ බොහොම නිර්මාණශීලීව ප්‍රසන්න වෙන චිත්‍රයක්. දැන් මේ ඔත්සේ අපිට නොයෙක් දේවල් විමසන්නට පුළුවන්කම තිබෙනවා. දැන් ඔබේ සංගරාවෙත් මේක තියෙනවා. ඔන්න බලන්න. තව නිර්මාණයක් බලන්න. ඔන්න පොඩි තියෙනවා දැන්වීමක්. මේ පැත්තේ තියෙනවා සිතුවිලි පිළිබඳව පොඩි අදහසක්. එතකොට මේ හැම දෙයක් දිහාම බැලුවාම අපිට පොඩි අදහසක් අපේ ඔළුවට ගන්න පුළුවන්. මේ නිර්මාණශීලී හැකියාව ඉස්මතු කර ගන්න පුළුවන්. ඒතර ඒ ඔත්සේ අපෙන් අහනවා මෙන්න මෙහෙම. ඉහත දේ ඇසුරෙන් අස ඇති ප්‍රශ්න වලට නිවැරදි පිළිතුර තෝරා යටින් ඉරක් අඳින්. දැන් ඔන්න දැන් අපේ ප්‍රශ්න පත්‍රයේ තුල පුතේ හුඟක් වෙලාවට අපෙන් අහන්නේ නිවැරදි වර්ණය තෝරන්නනේ. ඒතකොට දැන් විභාගයේදී වර්ණ තුනක් දෙනවා කියලා මම කිව්වා. දැන් අපි ඒක ඔබට පුරුදු කරන්න හතරේ වසරේ ඔන්න දෙකකින් පටන් ගන්නවා. මෙතනින් ඔබට තියෙන්නේ මේ දෙකෙන් එකකට නිවැරදි කියලා ඉරක් ගහන්න විතරයි අර කියන තේමාව ඔත්සේ. හරි. එතකොට මොනවද අද අපි කතා බහ කරන්නේ? මිනිස් හැසිරීම. ඔබ අපිත් එක්ක එකතු වෙන්නේ කා සමගද? Imashi Education YouTube නාලිකාවත් එක්ක. කවුද අපිට අත්වැල දෙන්නේ සඳහා? NDB ශිල්ප ළමා ඉතුරුම් ගිනුම. හරිනේ. හොඳයි. සෑම කෙනෙකුටම කුමනෝ විශේෂ හැකියාවක් ඇත. මොකද කියන්නේ? කෝබාණ්ඩ සින්දු කියන්න පුළුවන් අය කෝබාණ්ඩ ක්‍රිකට් ගහන්න පුළුවන් අය බොහොම හොඳයි කෝ චිත්‍ර අඳින්න පුළුවන් අය වෙරි ගුඩ් පුතේ ඕගොල්ලන් තුල සැඟවිච්ච දක්ෂතාවයක් කුසලතාවයක් තියෙනවා ඒක මේකයි මේකයි කියලා අපි කාටවත් කියන්න බෑ ඒක ඔබ තුලින් ඉස්මතු වෙන්න ඕනේ හැබැයි ගුරුවරු දෙමව්පිය ඒව හඳුන ගන්නවා දැන් අපි පන්ති කාමරය තුල දූල පුතාලගේ හැකියා හඳුන ගන්නවා එහෙනම් මේක ඇත කියන එක අපිට පිළිගන්න පුළුවන් ඒ අනුව ඔන්න අපි ලස්සනට ඉරක් ගහමු හරිද right මෙන්න දෙක අප හඳුනා ගන්නා හැකියා පිළිබඳව ප්‍රසංසාත්මකව අන්න කතා කළ යුතුයි පුතේ අපි වාට සින්දු කියන්න පුළුවන් හරි ශෝක්නේ කෝබාණ්ඩ වගේ චිත්‍රේ ෂා මරුනේ දැන් බණන ප්‍රසංසා කරනවා දැන් මම මේ ඔයගලන්ට කියන්නේ ඒ වගේ ඔබ දෙමව්පිය ඔබේ ගුරුවරු ඔබේ වැඩිහිටියෝ අයියා තාත්තා ඔබේ යහ ජීවන නිර්මාණශීලී ගුණය අපි ප්‍රසංසාත්මකව පෙන්නනවා කතා බහ කරනවා ඔන්න තුන සෑම කෙනෙකුටම තම හැකියා ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ඇත ඒ කොහෙදද පුතේ පාසලේ වෙන්න පුළුවන් පන්ති කාමරේ වෙන්න පුළුවන් දහම් පාසලේ වෙන්න පුළුවන් ගමේ ළමා සමාජයේ වෙන්න පුළුවන් එහෙම නැත්නම් ගෙදර වෙන්න පුළුවන් ඔබට ඔබේ නිර්මාණයන් පෙන්වන්න තෝතැන්නක් තියෙනවා ඒ තෝතැන්න ස්ථානය ඔබ හඳුනාගෙන කටයුතු කිරීම තමයි ඉතා වැදගත් වෙන්නේ හතරවෙනි ප්‍රශ්නේ බලමු ඔන්න බලන්න තම හැකියා අන් අයට ප්‍රදර්ශනය කිරීමෙන් එම හැකියා තව දුරටත්
පුතේ වර්ධනය කරගන්න පුළුවන්. දැන් අපි ඒකනේ පාසලේ සාහිත්‍ය සමිතියේ ළමා සමිතියේ දහම් පාසලේ සාහිත්‍ය සමිතියේදී ඉදිරියට ගෙනල්ලා ඕගලන්ට සින්දුවක් කියන්න කතාවක් පවත්වන්න කතික කතිකත්වයේ වර්ධනය කරගන්න යම් යම් දේවල් පද්ද ගායනා පද්ද සාහිත්‍ය නොඑක් දේවල් උත්සේ ඕගලන්ට ඉඩ කඩ දීලා තියෙනවා. ඉතින් ඒ වගේමට ඉදිරිපත් වෙන්න ඕනේ. ඒ ඉදිරිපත් වීම තමයි පුතේ ඔබේ හැකියා ඔබේ සංගවී තිබෙන හැකියා සමතු කර ගන්න තියෙන හොඳම අවස්ථාවක් ඇටට ගන්න එනවා වර්ධනය වෙනවා එනම් ඉදිරිපත් වෙන්න රයිට් ඕනේ බලන්නකෝ පන්ති කාමරේ පස්වෙනි එක පන්ති කාමරයේ තම හැකියා ඉදිරිපත් කිරීමට හොඳම අවස්ථාවකද හොඳම අවස්ථාවක් නොවේද මොකද්ද අපේ දුල පුතාලග ඔව් හොඳම අවස්ථාවක් උතේ ටීචෙන්ඩ කිව්වම සින්දුවක් කියන්න නැටුමක් නටන්න යම් මොන හරි නිර්මාණයක් වෙන්නත් ඔන්න ඉදිරිපත් වෙන්න ඕනේ. පන්ති කාමරයේ තමයි ඔබට බයසක නැති කරගන්න තියෙන එකම තැන. ඊට පස්සේ පුළුවන් ලොකු වේදිකාවට ගිහලා ඔබේ කුසලතා තවදුරටත් වර්ධනය කරන්න. පන්ති කාමරය ජීවන ගමනේ තම අත්දැකීම් තම කුසලතා වැඩි දියුණු කරන්න තියෙන හොඳම ස්ටේජ් එක පුතේ. හොඳම වේදිකාව ඒක අමතක කරන්න එපා. හරි? රයි. ඔන්න අපි 6 වෙනි ප්‍රශ්නෙට යමු. කෙනෙකු අගේ කිරීමෙන් ඔහු තව තවත් තම හැකියා වර්ධනය කර ගැනීමට උත්සාහ කරයි. අන්න දැන් අපේ මේ වැඩසටහන බලන අපේ ආදරණීය අම්මල තාත්තලටත් මේක මතක් කරන්න ඕන. පුංචි පුතාගේ දුවගේ පොඩි හෝ කුසලතාවයක් දැක්කම ආදරණීය අම්මේ තාත්තේ ඒක අගේ කරන්න. ෂා. කොච්චර හොඳද පුතේ. ඔයා ලස්සනට මේක ඇඳලා තියෙනවා. අන්න අගේ කරන ක්‍රම. ඔයා හොඳට මේක ගායනා කරා. නියමයි. තව ටිකක් අපි හදාගනිමු. ඒ විදිහට. ගානක් ඇදුවම ගාන වැරදිනම් ඒක නිග්‍රහ කරන එක නෙමෙයි කරන්න ඕනේ අපි ඒකට මග පෙන්වීමක් කරන්න ඕනේ. ඒක හරිනම් තව ටිකක් ඒක ඔපවත් කරන්න ඕනේ. ඉතින් අපේ අම්මලා තාත්තලාගේ අතේ තමයි මේක තියෙන්නේ. ඕනම දරුවෙක් තමන්ගේ හැකියා ප්‍රශංසාත්මක ලෙස අගය කිරීම ලොකු දෙයක් හැටියට එහෙම නැත්නම් ඉහළ කුසලතාවක් හැටියට ඒගොල්ලෝ සලකන එනම් තමන්ගේ උත්සාහ වර්ධනය කරගන්න පුළුවන්. 7. සෑම දරුවෙකුටම පාසල් අධ්‍යාපනය අනිවාර්ය වේ. ඒක අපේ නීතියනුත් තියෙනවා. සෑම දරුවෙක්ම පාසල් අධ්‍යාපනයට යන්න ඕනේ. එහෙම කවුරු හරි කුඩා කාලෙදී මෙහෙකාර සේවය එහෙම නැත්නම් රැකියාවලිය දෙනවා නම් ඒක වැරද්දක්. ඒ නිසා නිශ්චිත කාලය තුලදී අධ්‍යාපනය ලැබීම සෑම දරුවෙකුගේම වගකීමක්, ඒ අයිතියක්, ඒ අයිතිය තහවුරු කිරීම වැඩිහිටියන්ගේ වගකීමක් වෙනවා. එනනම් ඒක අනිවාර්යයි. 8 වෙනි ප්‍රශ්නෙට අපි යමු. මේ බලන්නකෝ. ආදරේ කරුණාව සෑම දරුවෙකුටම මොකද කියන්නේ? ලැබෙන්න ඕනේද ලැබෙන්න ඕ එපාද? කොබඩ ආදරේ කැමති දරුවෝ අත උස්සන්න බලන්න. ඔය ඉන්නේ. කවුරුත් අකමැති නෑනේ පුතේ නේද? අපි කැමති ගුරුතුමා ගුරුවරයා පන්ති කාමරයේ තුල අපිට ආදරේ කරනවා නම් අපි ගැන හොයලා බලනවා නම් දරුවෙකුට වගේ සලකනවා නම් අපි කැමති අම්මා තාත්තා වගේ නේද? එහෙනම් මේක ලැබිය යුතුය කියන තැනට අපිට යන්න පුළුවන්. මේ බලන්නකො නාමය. ආහාර පාන ඇඳුම් පැළඳුම් හා රැකවරණය සෑම දරුවෙකුටම අවශ්‍යය. අන්න මේවා අහිමි වෙච්ච දරුවෝ ඕන තරම් අපේ සමාජයේ ඉන්නවා. නොඑක රටවල්වල ඉන්නවා. නමුත් සෑම දරුවෙකුටම මූලික අවශ්‍යතාවයන් වෙනවා පුතේ. ආහාර පාන, ඇඳුම් පැළඳුම්, රැකවරණය, ඉතින් මේකේ නැති ආදරය, කරුණාව, සෙනෙහස, ලෙංගතුකම මේ හැම දෙයක්ම පුංචි දරුවන් අපෙන් අපේක්ෂා කරන වැඩිහිටියන්ගෙන් නම් ඒ දේවල් අනිවාර්යයෙන්ම දරුවෙකුට අවශ්‍යයි. හරි? රයිට්. දැන් ඔන්න මම චුට්ටක් මිනිස් හැසිරීම් තේමාවෙන් උගල චුට්ටක් වෙන තැනකට ගෙනියනවා. ඔබ කල්පනා කරන්න මෙන්න මේ ගැන. හැකි සෑම විටම අන්යයන්ට උදව් කරන්න ඕන. කෝබාණේම උදව් කරන අය. අන්න වෙරි ගුඩ්. සිඟන්නේ පාර හරහා මාරු වෙන්න බැරි වෙන්නවනේ වැඩිහිටියෙක් පාර හරහා මාරු වෙන්න බැරි වෙන්නවනේ අපිට පුළුවන් පොඩ්ඩක් උදව් කරන්න නේද? දුබලතා ඇති අයකු දුටුවිට උසුළු විසුළු නොකරන්න. පුතේ පන්ති කාමරය තුල ඉන්න පුළුවන්. විවිධ ආබාධ තියෙන දරුවෝ මම දැකලා තියෙනවා සමහර හොඳ දරුවේ ආබාධ තියෙන දරුවොත් එක්ක හොඳට එකමුතුව වැඩ කරනවා. ඒගොල්ලන්ට ඒ කරගන්න බැරි වලට උදව් කරනවා. අත්වැල සපයනවා. කෑම බීම වලින් සංග්‍රහ කරනවා. එහෙම රත්තරන් දරුවෝ අපේ මේ සමාජයේ ඉන්නවා නැත්තුව නෙවෙයි. ඉතින් ඔබත් එවැනි දරුවෙක් කියලා මම විශ්වාස කරනවා. මොකද ඒකයි ඔබ අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඔබ කළ හොඳ දේ ගැන සිතන්න. සමහර පුංචි පුතාල මම දැකලා තියෙනවා පොඩි හොඳ වැඩ ලියන්න පොතක් වෙන් කරගෙන තියෙනවා. පන්සලකට ගිහලා ආධාරයක් දුන්නා තේ රිසිට් එක අලෝලා තියාගන්නවා. මම අහවල් දවසේ අද මේ වගේ හොඳ වැඩක් කරා. මම වතුරට වැටිලා හිටපු කූඹියෙක් අයින් කරා. අන්න ඒ වගේ තමන් කරපු හොඳ දේවල් පොඩි සටහනක් දාගන්නවා පින් පොත වගේ එකක්. ඒක හරි හොඳයි. ඒ වගේ දෙයක් ඔබට සටහන් කරගන්න පුළුවන් නම්. හරි. ඉතින් ඔන්න ඔය ගැන හිතලා මතලා අපි පුංචි කතන්දරයකට යමු. මේ බලන්න. මේ කතන්දරේ බලන්න. ඔන්න ඔබේ සංගරාව තියෙනවනේ ඔබට කියවන්න පුළුවන්.
කපුටාගේ කූඩුවේ කෙවිලිය බිත්තර දමා තිබෙන බව දැනගත් කපුටා කෙවිලියගෙන් ඒ බව විමසයි. දැන් ඔයගල දන්නවන්නේ පුතේ දැන් කාක්කා කපුටා ඔය මොන මොන හරි ගෙනලා කූඩු හදනවා. ඔය කූඩුවේනේ කොහාගේ ගෑනු සතා කෙවිලිය බිත්තර දාන්නේ. මොකද මේ දෙන්නම එක වගේ. එක හැඩරුව තියෙන පොඩි වෙනස්කමක් තියෙන. ඉතින් කපුටිය දන්නේ නැතුව මේ තමන්ගේ බිත්තර කියලා දන්නේ නැතුව මේවා රැකලා මේ පැටව් අරගෙන හදා වඩා ගන්නවා. ඈ දැන් ඒ නිසා දැන් අනුන්ගේ කූඩුවේ බිත්තර දාන නිසා අපි කොහා කෙවිලියට කියනවා පරපුටුවා කියලා. ඒකත් අපි ඉගෙන ගමු. පරපුටුවා. පර කියන්නේ අනුන් පුටුවා කියන්නේ පෝෂණය වෙනවා. අනුන්ගෙන් පෝෂණය වෙන්නේ යමෙක්ද උ පරපුටුවෙක්. එහෙමනේ කියන්නේ කමක් නැහැ ඔන්න කපුටිය කියනවා හරි කමක් නැහැ දැම්මනේ මොකද දැම්මේ කියලා අහනවා. මේ තියෙන පින්තූරෙත් එක බා. එතකොට කපුටා කියනවා ඇයි ඔයා මගේ කූඩේ බිත්තර දැම්මේ කියලා ඔන්න කපුටා අහනවා. කෙවිලිය කියනවා කෙවිලිය කියන්නේ කවුද? කොහාගේ ස්ත්‍රීලිංග පදේ. කොහා කෙවිලිය. අනේ සමා වෙන්න මම කූඩු හදන්න දන්නේ නැහනේ. එයා කියනවා සමා වෙන්න අනේ මම කූඩු හදන්න දන්නේ නැහනේ කියලා. ඒ පාර මේ බලන්නකො. හොඳයි. ඔන්න බලන්නකො ඔන්න කපුටා අහනවා එහෙම කියලා හරියනවද? මම කොහොමද පැටව ගොඩකට කණ්ඩ දෙන්නේ? එකත් ඇත්තනේ නේද? ඒ පාර ඔන්න කෙවිලිය පොඩි යෝජනාවකට එහෙම නැත්නම් එකඟතාවයකට එහෙම නැත්නම් සම්මුතියකට එනවා. මොකද්ද මේ සම්මුතිය? කපුටා කෝලාගේ පැටවුන්ට තම කූඩුවේ ඉන්නට දෙනවා කියලා ඔන්න කපුටා කියනවා. කෙවිලිය කියනවා හරියන මම ඔයාගේ පැටවුන්ටත් එක්ක. ඔයාගේ පැටවුන්ටත් එක්ක කෑම දීමට කෑම ටික හොයලා දෙන්න එකඟ වෙනවා. අන්නේ තීරණයේ මත බලන්න මේ ගැටුමක් වෙන්න ගිය අවස්ථාවක් බොහොම ලස්සනට මේ කපුටහසා කෙවිලිය විසඳගත්තා. මේ මිනිස් හැසිරීම් චර්යා රටා තුලින් පුතේ අපි බලාපොරොත්තු වෙන්නේ එකයි අපි ගැටුම් අවම කරගෙන මේ සමාජ සංස්ථාව තුල ඉදිරියට යාම. එතකොට මේ කතන්දරෙන් අපිට එන දේ බලන්න සහනශීලීව අදහස් ප්‍රකාශ කිරීම නිසා බලන්න ගැටුමක් වැළකුණා. දැක්ක නේද? වෙච්ච දේ හොඳ හිත දිගටම පවත්වාගෙන යන්න පුළුවන් වුණා. වගකීම් දැරීමට පුරුදු වුණා. දැන් කපුටා පැටවු ටික බලනවා කෙවිලිය කෑම ටික වලද වගකීමක් ඒක. අන් අයගේ ගරුත්වය ඒ නිසා ආරක්ෂා වුණා. ඒකට අපි දැන් තීරුම් ගන්න ඕනේ මේ මිනිස් හැසිරීම අපි හිතකර සමාජ සංස්ථාවක් ගොඩනැගීම සඳහා උදව් කර ගන්නවා මිසක් ගැටුම් ආක්‍රමණශීලී චර්යා ඇති කරගෙන ගැටුම් වැඩි දියුණු කර ගැනීමට හිතට ගැනීම හොඳ නෑ කියන එක අපි මෙතනදී තීරණය කර ගන්න ඕනේ. හරි. එහෙනම් අපි ඒකත් එක්ක ඔන්න පාඩමේ අවසානයට දැන් යනවා. මොකක්ද? ඔය කියපු සහනශීලී චර්යා මත අපි නැවත බලමු හරි වැරදි දාන්න පුළුවන්ද කියලා. උපන්දින සුබපැතුම් පතක් සකස් කළ හැක. මොකද කියන්නේ? හරිනේ. කඩේ ගිහිල්ලා ගන්න ඕනේ නෑ පුතේ සල්ලි වීදම් කරලා. ගන්නවා බ්‍රිසිල් බෝඩ් එකක්. දෙකර නවන්න පුළුවන් පොතක් වගේ හදා ගන්නවා. වේලිච්ච ශාකපත්‍ර ටිකක් මොනවහරි මල් ටිකක් වියලි ගත්තා ලස්සන නිර්මාණශීලීව ඇලෙව්වා අන්න සුබ පැතුම දෙන්න ඕන කෙනාට සුබ පැතුම ලියලා ලස්සනට අපිට දෙන්න පුළුවන් හැමදේම අපි මුදල් මතම යැපෙන්නට අවශ්‍ය නැ අපිට පුළුවන් නිර්මාණශීලීව සුබ පැතුම් පතක් පිළියෙල කරන්න උගල හදලා තියන ඕන තරම් වෙසක් පත් යැවීම සිදු කරයි මොකද කියන්නේ වෙසක් කාලෙට අපි යවනවා නේද වෙසක් සුබ පැතුම් දැන් නැයක චුට්ට චුට්ට ඈත් වෙලා තියෙන නමුත් අපි මට මතක අපි පොඩි කාලේ අපි විශාල වශයෙන් චූටි වෙසක් කාඩ් එකක් අඩු මුදලට අරගෙන යාළුවන් ඔක්කොටම ඇරිය දැන් ඒක චුට්ට චුට්ට ඈත් වෙලා තියෙන නමුත් අපිට පුළුවන්කම තියෙනවා ලස්සන වෙසක් කාඩ් එකක් නිර්මාණශීලීව නිර්මාණ කළා යාළුවට යවන්න එහෙනම් ඒකත් නිවැරදි කියලා අපිට පිළිගන්න පුළුවන් ඊළඟට බලන්න රෝගියෙකුට ඉක්මන සුවේ පතා සුබ පැතුම් පතක් දෙන්න පුළුවන් පුළුවන් දැන් ඔයගොල්ලෝ දැකලා තියෙ සමහර අය අසනීපල ස්පිතාලේ නකොට මල් කලබක් අරන් ගිහිල්ලා ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පුතේ අපිට පුළුවන් ඉක්මන් සුවය ලැබෙන්න කියලා සුබ පැතුමක් හදන්න. හදන්න බලන්න ඔයගොල්ලෝ හදන්න පුළුවන් පොඩි දෙයක් ඒක. එහෙනම් ඒකත් අපිට නිවැරදි කියලා ගන්න පුළුවන්. රෝගියෙකුට උනත් අපිට සුබ පැතුමක් දෙන්න පුළුවන්. මේ බලන්න. අවමංගල්‍ය සඳහා ශෝක ප්‍රකාශ කළ හැක. ඒක දැකලා තියෙනවද? ඔයගොල්ලෝ දැකලා තියි අවමංගල්‍ය උත්සවයක් නැත්නම් මලගේක මල් වඩම් තියලා තියෙනවා. ඒ මල් වඩමේ ගහලා තියෙනවා අහවල් සුබසාධක සංගමේ ශෝකය නැත්නම් අහවල් කෙනාගේ ශෝකය. ඒතකොට ඕනම තැනක ඒ විදිහට Tamanට ශෝකය ප්‍රකාශ කරන්න පුළුවන්. ඉතින් වෙනම අවමංගල්‍ය සභාවක් තියලා අවසන් කටයුතු කරන මොහොතේ වෙනම ශෝක ප්‍රකාශ කරන කතා පවත්වලා. නමුත් මීට වඩා ඍචුව කෙලින්ම තමන්ගේ ශෝකය ප්‍රකාශ කරන්න පුළුවන් යම් කඩදාසියක් මාර්ගෙන මේක නිවැරදි කියලා අපි ඔන්න කිසි කරදරයක් නැතුව තීරණය කරනවා. මේ බාන්නකෝ පහ
නත්තල සිහිකර සුබපැතුම්පත් යවයි. මොකද කියන්නේ? අපි වෙසක් කාඩ් දානවා වගේ පුතේ නත්තල්ටත් පුළුවන් නත්තල් කාඩ් එකක් දාන්න. කතෝලික දරුවෝ වේවා වෙනත් දරුවෝ වේවා ඒ අය කැමැත්තෙන් ඒ කටයුතු කරන. එහෙනම් සුබපැතුම් පැතක් යැවීම තුලින් අපිට පුළුවන් කැමැත්ත වෙනවා එකිනෙකා අතර සහනශීලී චර්යාව ඇති කරගෙන ඒ තමන්ගේ මිනිස් හැසිරීම වඩා වැඩි දියුණු කරන්න. පැහැදිලිද? හොඳයි. ඔන්න එහෙනම් අපේ දුල පුතාලා කෙටි වේලාවක් තුල අපිත් එක්ක කතා බහ කරේ අද අපූරු පාඩමක්. එහෙනම් මේක නිවැරදි කියලා අපි අවසාන වශයෙන් සටහන් කරමු. නත්තල සිහිකර සුබපැතුම්පත් අපිට යවන්න පුළුවන් එක නිවැරදි වාක්‍යයක් හැටියට අපි සටහන් කරනවා. හොඳයි. ඔන්න අපේ පුංචි දූල පුතාලා අද සර්ත් එක එකතු වුණා මිනිස් හැසිරීම පිළිබඳ අපූරු පාඩමක් එක්ක එකතු වෙන්න. ඉතින් Imashi Education YouTube නාලිකාව NDB ශිල්ප ළමා ඉතුරුම් ගිණුමත් එක්කයි අද මේ සුවිශේෂ සාර සංග්‍රහය ඔබේ ගෙදරට ගෙනල්ලා දුන්නේ. ඉතින් මා හිතනවා ඔබ බොහෝ දේ ඉගෙන ගත්තා කියලා. ඉතින් නිරන්තරයෙන් Imashi Education YouTube නාලිකාවත් එක්ක හිටියාම පුතේ ඔබට මේ සංගරා වාස්විත තියෙන පාඩම් තව ගොන්නක් ඉදිරියේදී දැක බලා ගන්න, දැන කියා ගන්න, ඉගෙන ගන්න අවශ්‍යතාවය ලැබෙනවා. ඉතින් මම ඔබට ආරාධනා කරන අලුත් දරුවෝ අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා නම් අපේ Imashi Education YouTube නාලිකාව පුතේ subscribe කරලා තියාගන්න. එතකොට අපි අලුත් පාඩමක් යොමු කළ සැනින් ඔබට ඉගෙන ගන්න ඉඩ අවකාශ ඉඩ අවසරය ලැබෙනවා. ඒ නිසා මම ඔබට මතක් කරනවා අපේ පරණ දරුවෝ අපිත් එක්ක දැන් අත්වැල් බැඳගෙන අපේ සම්මන්ත්‍රණ, අපේ වැඩසටහන්, අපේ අධ්‍යාපනික ප්‍රකාශන, අපේ අධ්‍යාපනික සාර සංග්‍රහයන් හැම එකක් එක්කම අත්වැල් බැඳගෙන ඉන්නවා. අලුතෙන් ආපු දූල පුතාට කියන්නේ subscribe කරන්න, like comment කරන්න පුළුවන්. අඩුපාඩු ගුණ දොස් අපි හැම දෙයක්ම ඉතාම ආදරෙන් ඔබෙන් බලාපොරොත්තු වෙනවා. මොකද අදට වඩා හෙට හොඳ වැඩසටහනක් දෙන්න අපිට ඒ වහල් වෙන නිසා. හොඳයි, එහෙමනම් මා හිතනවා අපේ දුල පුතාලා අද බොහොම සතුටින් මාත් එක්ක පුංචි පාඩමක නිරත වුණා. අපි තවත් මෙවැනි අලුත් වැඩසටහනක් අරගෙන අලුත් දවසක ඔබේ නිවහන්ට එන්නයි බලාපොරොත්තු වෙන. ඉතින් අපි අදත් ස්තුතිවන්ත වෙමු අපිට මේ වැඩසටහන ලබා දීම පිළිබඳ Imashi Education YouTube නාලිකාවටත්, ඒ වගේම NDB ශිල්ප ළමා ඉතුරුම් ගිණුමටත් මේ කටයුත්තදී අපිට දැක්කෝ දායකත්ව වෙනවා. හොඳයි, එහෙමනම් අලුත් පාඩමක් අරගෙන අලුත් දවසක අලුත් මුහුණුවරකින් මා ඔබේ නිවහන්ට එනවා. එතෙක් අපේ දුල පුතාට සුබ දවසක්. මං ගිහින් එන්නම්. ආයුබෝවන්.